ආයිබෝන් හැමෝටම මම අද සෙක්ෂන් එකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ මේ ස්ටැකේස් එකේ ගාව තියෙන අපේ මේ ස්කැ ටයිප් පොඩි කැලක් තියෙන තැන මේ දෙපැත්ත 15යි. ඒ කියන්නේ ගෙදර ඉස්සරහට පේන 15යිනේ. ඒ 15 ගත යන මම පොඩ්ඩක් නිකන් එතන දාන්න හිතුවා මේ ග්ලාස් බොක්ස් එක. ඒකත් මම පොඩි වේට් කරගන්න විදිහ මම කියලා දෙන්නම් ඔයාලට. ඒකයි මම ගොඩක් දෙනෙක් අහලා තිබුණා මේකේ මේ මම වින්ඩෝ එකේ මම ලුවර් දාන්නට කියලා දුන්නා. ඒක මම ඔයාලට ට්‍රයි කරන්න කියලා කිව්වේ. ගොඩක් දෙනෙක් කියලා දුන්නා ඒක ලුවර් එකක් ලුවර් අඳින්නේ කොහොමද කියලා. මම ඒකත් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ සෙක්ෂන් එකේදී. අපි එහෙනම් යමු වැඩේට. මුලින්ම මේක වින්ඩෝ ෆැමිලි වින්ඩෝ එකෙන් මම ක්‍රියේට් කරගන්න මේක ලේසික විදියටම මම එතනින් යනවා ෆැමිලි ෆයිල් යනවා. ෆයිල් ගිහිල්ලා නිව් වල ෆැමිලි යන්න. ගිහිල්ලා මෙතනින් වින්ඩෝ වින්ඩෝ ෆැමිලි එක තෝරගන්න. මෙතන තෝරගන්න. මේ විදියට වින්ඩෝ ක්‍රියේට් කරන හැටි කියලා දිය තියෙනවා. අරට ඒ විදිහට මම එක කරන් තියෙන්නේ. මේ මම අර තියෙන ඕපන් එක ඩිලීට් කරගත්තා. ඩිලීට් කරන් මම එක්ස්ටීරියර් එකට යනවා. ඊට පස්සේ මම මේක මෙහෙම තියෙද්දි මම මේක මම ග්ලාස් බොක්ස් එක මම ගත්ත 300 කොටුවක් විතර ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මම මෙතන හයිට් එක කියන තැන මෙහෙ තියාගෙනවා. තියාගෙන මැනියු එකට ඇවිල්ලා මෙතනත් 300 කරනවා. කරලා මම එක්ස්ටීරියර් එකට යනවා. ගිහිල්ලා මම ග්ලාස් බොක්ස් එක ගන්න කොටුව හදාගෙන තියෙන. ඒ කියන්නේ ඩිමෙන්ෂන් වලින් මම රෙෆරන්ස් ලයින් ටික හදාගත්තා. මම මෙතනින් ක්‍රියේට් ගිහිල්ලා ඕපන් ගිහිල්ලා එතන මොඩිෆයි ටු බොක්ස් මොඩිෆයි එකකින් බොක්ස් කමාන්ඩ් එක අරගෙන මම මෙතනින් මේ විදිහට අපි හදාගත්ත 300 කොටුවේ බොක්ස් එක වෙන්නන ලොක් කරගන්න. ලොක් කරගන්නේ මේ ලයින් එහෙම එහෙ යනවට. දැන් මෙහෙම එහෙ යන්නේ නැහැ. ලොක් වෙලා තියෙන ලයින් ටික එකටම මම ලොක් දීලා මෙතන හරියලා. ඊට පස්සේ ආය යන ක්‍රියේට් නීලා එක්ස්ට්‍රූෂන් යන්න. එක්ස්ට්‍රූෂන් ගිහිල්ලා මෙතන බොක්ස් කම මෙතන තියෙන එකේ මොඩිෆයි ටූල් එකේ බොක්ස් එක මෙතන රෙක්ටැන්ගල් එක අරගන්න. අරගෙන අපි ඇඳගත්ත රෙක්ටැන්ගල් එකට හරියන්නේ මේ වගේ ඇඳගෙන. හරි ලකුණු දෙන්න. හරි දීලා යන්න එලිවේෂන් එකට යන ලෙෆ්ට් හරි රයිට් හරි යන්න. කර බලාගන්න පුළුවන් මේ අපි ඇඳගත් බොක්ස් එකේ කොච්චර දිග පළ තියෙද මම මේ වගේ පොඩි ඇතුළට පොඩි මේකක් තියෙන විදිහට අඩු කරගන්න. අඩු කරගෙන 3D view එකට. 3D view එකට ගියලා පස්සේ මේ විදිහට අපි දාගත් එක තියෙනවා. අපි නේද ග්ලාස් බොක්ස් එක මම ඉන්සුලේට් කරලා එනවා මෙතනින් මැටීරියල්. ප්‍රොපර්ටිස් බාර් එකේ තියෙන මැටීරියල් වලට. එතනින් මම මෙතන ග්ලාස් කියලා ඇවිත් අපේ මැටීරියල් ලිස්ට් එකේ තියෙන මම ඒකම දෙනවා. ඒක ඩබල් ක්ලික් කරාට පස්සේ දැන් ග්ලාස් එක ඇඩ් වෙනවා. බලන්න ඇඩ් වෙලාද කියලා සිලෙක්ට් කරා. හරි. මේක ක්‍රියේට් කරගෙන ඉවරයි. මම මෙතනින් මේක සේව් කරගන්නවා එක ඩෙස්ක්ටොප් එකේ. ෆැමිලි කියලා මම සේව් කරනවා. සේව් කළා මෙතන අපේ ලෝඩ් කරගන්නවා මේකට. ඊට පස්සේ මම එලිවේෂන් එකට ගිහිල්ලා අපි ක්‍රියේට් කරගත්ත වින්ඩෝ එකට යන එක තමයි බොක්ස් එක තියෙන්නේ මේ විදියට. මේ බොක්ස් එක තියන්න එලිවේෂන් එක අදාළ මම මේ බොක්ස් ටික තියලා ඉවරයි. මම අයි ඉස්ට් වෙස්ට් එකට එනවා. වෙස්ට් එකට ආවට පස්සේ
ෆෙස්ට් එකෙත් මම මේ විදිහට මම මේකට බොක්ස් තියාගනවා. මේ වගේට මම ග්ලාස් බොක්ස් දාගත්තා. එන්නම් අර එතන පාළු ගතිය ගොඩම පේන නිසා මම මේ විදිහට දාගත්තා. දැන් අමුතු පොඩි ලුක් එකක් තියෙනවානේ. මේ දැන් අර පාළු ගතිය ඔක්කොම මැකිලා ගිහින් තියෙන්නේ. මේ විදිහට තමයි ඔය ග්ලාස් බොක්ස් එක නිර්මාණය කරගන්නේ. මම ඔයාලට කියලා දෙන්නම් මම මෙතනට ලුවර් එකක් මම ඩිසයින් කරන්නම්. ඒ ලුවර් ඩිසයින් කරන විදිහම තමයි වින්ඩෝ ෆැමිලි එකේ window එකේ අපි design කරන්නේ. ඒ නිසා මම යනවා ෆයිල් යනවා. ෆයිල් ගිහිල්ලා new ගිහිල්ලා family යනවා. ගිහිල්ලා යන්න window family එකට. එලිවේෂන් එක එක්ස්ටීරියල් එකට ආවා. එක්ස්ටීරියල් එකට මම මෙතන මේක විසා ගන්නවා. මම ගන්නේ 1200යි. මේක පාරලා ගන්න මම යනවා ප්ලෑන් වලට. ප්ලෑන් වලින් කියලා මම මෙතන හදා ගන්නවා අඩි දෙකක් කියන්නේ 600ට. මේ වගේ එකක් එනවා. මේ වගේ සයිසස් එකක් එන්නේ. මම ඒකේ වෝල් එකේ ඕපන් එක දාගන්න ඕනේ. මේ අපේ ලුවර් එකට අදාළව මේ විදිහට දාගෙන ටික ලොක් කරගන්නවා. කරගෙන හරි ලක්න දෙන්න. දුන්නම දැන් අපිට ඕපන් එක ක්‍රියේට් කරලා තියෙන්නේ. මේ ඕපන් එකේ තමයි දැන් අපි නිර්මාණය කරන්න හදන්නේ. මේ විදිහට අරගෙන අපි යන්න ක්‍රියේට් වල ස්විප් ගිහිල්ලා මේ ස්කෙච් පාත් යනවා. ස්කෙච් පාත් වලින් ගිහිල්ලා අපි මේක පාත් අපේ අපිට යනවා නම් පාත් එක සිලෙක්ට් කරගන්න. මේ වගේ සිලෙක්ට් කරගෙන හරි ලකුණු එකපාරක් හරි ලකුණු දෙන්න. දුන්න ගමන් මේ දුන්න පස්සේ ආයි මේ වගේ බොක්ස් එකක් ඕපන් වෙනවා. ඒකේ එඩිට් ප්‍රොෆයිල් යන ගිහිල්ලා මේ එන එලිවි මේක එලි මේක යන්නේ ප්‍රොෆයිල් වල ලෙවල් එකකට. ප්‍රොෆයිල් එකට එන්නේ එකෙන අපිට උඩින් පේන විදිය ආවේ. දැන් අපි මේක ඉඳගන්න අපිට ඕන ප්‍රොෆයිල් එක. මම මේක නිකන් ප්‍රොෆයිල් එකක් මම අඳින්න. සිලෙක්ට් කරා. සිලෙක්ට් කළා මම මූව් කරගෙන යනවා මේක සෙන්ටර් එකෙන් අල්ලලා අපේ මේ වෝල් එකේ සෙන්ටර් එකෙන් තියනවා. තියලා මම මේක ඩබල් ක්ලික් කරනවා. ඒ කියන්නේ හරි ලකුණු වල දෙපාරක් ක්ලික් කරනවා. එතකොට අපි ඇඳගත්තේ මේ වගේ ක්‍රියේට් වෙනවා. මේ තියෙන අපි ක්‍රියේට් වෙච්ච එක. මම මේකට මැටීරියල් එකක් ඇඩ් කරගෙන මම මේක සිලෙක්ට් කරලා ප්‍රොපර්ටීස් වල යනවා මැටීරියල්. ගිහිල්ලා මම මේක සිලෙක්ට් කළා. මම මෙතන මේ මැටීරියල් ගිහිල්ලා මෙතන නමක් දෙනවා. වුඩ් කියලා. ඇපරන්ස් ගිහිල්ලා මැටීරියල් බ්‍රවුසර් එකෙන් දෙකට අදාළ මැටීරියල් එකක් තෝරගන්න. ඇප්ලයි කරලා ඕකේ කරලා ඊට පස්සේ ගාල් සිලෙක්ට් කරලා එතනින් මැටීරියල් එක දාලා මෙන් හරි. ඊට පස්සේ අපි ආය යනවා එක්ස්ටර්නල් එකට. එක්ස්ටර්නල් එකට ගිහිල්ලා මම ලුවර් එක ඩිසයින් කරන්න ඕනේ.
මේ වගේ ඩිසයින් කරගන්න පුළුවන්. මම නිකන් බොක්ස් එකක් විතර ඇඳේ. ඊට පස්සේ මම ආයි මේ විතර ඇන්ගල් කරලම ගත්තේ. ඒක රීඩියු එකට ගිහිල්ලා මෙතනින් දෙන්න මේකටත් මැටීරියල් එක මම අපි දාගත්ත වුඩ් මැටීරියල් එක මම මේක සිලෙක්ට් කරගන. ඒකත් ඒ විදිහටම හැදෙනවා. ඊට පස්සේ මම මේක සිලෙක්ට් කරලා ස්ටුඩියෝ එකට ඒකෙන් මම යනවා. හැරේ කමාන්ඩ් එකට නම්බර්ස් ගන්න දෙන්න. මේක මදි නම්බර්ස් ගන්න මේක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා array command එකට යන්න ගිහින්ලා මෙතන last දිනවා. මෙතන 10 දීලා එක නම් 20ක් දෙනවා. schedule 20ක් දෙමුකෝ. දීලා මෙතන point එක අල්ලගෙන තියන්නේ අපි විස්ස තමයි හරි ගන්න. මේ තියෙන්නේ ගාන්ට් එකක් තියෙනවා. මේ විදිහට array command එක පාවිච්චි කරලා අපිට lower එක නිර්මාණය කරගන්න පුළුවන්. මේකත් අපි save කරගමු. save යන්න. save ගිහිල්ලා මේකේ family 2 කියලා මම මෙහෙම save කරනවා. save කරලා load යන්න. load ගිහිල්ලා අපේ project එක දීලා project එක යන්නේ අනිත් එක handle කරන දේ විදිහට okay කරා. ඕකේ කරාම ප්‍රොජෙක්ට් එකටම ලෝඩ් වෙනවා. මම යනවා මේකේ සෙකන්ඩ් ෆ්ලෝ එකට. සෙකන්ඩ් ෆ්ලෝ එකට ගිහිල්ලා මම මෙතෙන් අපි හදාගත්ත ලෝවර් එක හයිට් එක හදාගන්න. හයිට් එක එහෙම හදන්න පුළුවන්. එන්න අපි එලිවේෂන් එකකට ගිහිල්ලා මේ වගේ එලිවේෂන් එකකට ගිහිල්ලා මම මෙතනින් රෙෆරන්ස් ලයින් එකක් අඳගන්න අපේ වින්ඩෝ එක මේ අපේ වින්ඩෝ එක. ඊට පස්සේ අපි යන්න අපේ ලිවර් තියෙන එකට. ඒකට ගිහිල්ලා මේ ලිවර් දෙක මේ විදිහට සිලෙක්ට් කරලා මූ කමාන්ඩ් එකෙන් මෙන්න මේ අපේ රෙෆරන්ස් ලයින් එකට මේ ආකාරයට ඇයි මං ලුවර් නිකම් මං ලුවර් දෙක නිර්මාණය කරගත්තේ. මට කිව්ව ලුවර් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඒකට මං නිර්මාණය කරේ මේ විදිහම තමයි. මේ වින්ඩෝ වලටත් ලුවර් එක නිර්මාණය කරගන්නේ. මම මේ සෙක්ෂන් එක මෙතන නවත්තනවා. මං කරන් යන මේ ප්‍රොජෙක්ට් එක ඒ කියන්නේ විට ආකිටෙක් කියන සොෆ්ට්වෙයාර් එක වැදගත් කියලා හිතනවා නම් subscribe කරන්න. යාළුවන්ටත් ඉගෙන ගන්න ෂෙයා කරන්න. මාත් එක්ක දිගටම ඉන්න. රැඳී සිටිට ස්තුතියි.